ගයන් කුවේටි රෙදුරෙකු ලෙස සේවයට යන්නේ ඔහු කරමින් සිට රැකියාව අහිමි වීම නිසායි. ඔහු දෙදරු පියෙක් වුණා. ඔහු සේවය කළ නිවසේ සිටියේ හාම්පුතාත් ස්වාමි දියණියත් ඔවුන්ගේ දරුවාත්ය. ගයන්ට ඔවුන් පවුලේ කෙනෙක්ට මෙන් සැලකුවා. ඔහුගේ වැටුපද නිසි පරිදි ඔවුන් ලබා දුන් අතරම ගයන්ගේ කුඩා දරුවන් ගැනද සොයා බැලුවා. සෑම දිනකම ගයන් තම හාම්පුතා සමගින් ඔහුගේ රාජකාරි සඳහා පිටත් වනවා සේම පවුලේ ගමන් බිමන් සඳහාද පිටත් වුණා. දිනක් ගයන් හාම්පුතාත් ස්වාමි දියණියත් දරුවාත් සමගින් ඔවුන්ගේ නෑදෑ ගෙදරකට පිටත් වුණේ ඔවුන්ගේ උත්සව සමය ආරම්භයත් සමගින්. දින කීපයක් එම නිවසේ ගත කර ඔවුන් නැවත නිවසට පැමිණෙනවා. ඉන්පසු දින ගයන් වාහනය අස්කරන විට දකින්නේ ස්වාමි දියණියගේ රත්තරන් වළල්ල වාහනය වැටී තිබෙනවායි. දුටු විටම ගයන්ගේ හිත ආසාවෙන් පිරියන්නේ ඒ තම බිරිඳට ගෙන ගොස් දීමටයි. තම හාම්පුතුන් ගැන කෙලෙහි ගුණයක් නොවූ ගයන් එම වළල්ල නැවත ලබා නොදී ළඟ සංගවා ගන්නවා. එදිනම ස්වාමි දියණිය ගයන්ගෙන් විමසන්නේ ඇගේ වළල්ල නැති වී ඇති බවත් ඔහුට වාහනය පරීක්ෂා කර බලන ලෙසත්ය. නමුත් ඔහු ඒ පරීක්ෂා කර නැති බව ස්වාමි දියණියට පවසනවා. වළල්ල නැති වූ දුකින් ස්වාමි දියණිය හඬනවා දුටුවත් ගයන් ඒ නැවත ලබා දෙන්නේ නැහැ. එම සිදුවීම සිදුවී මාස කිහිපයක් ගත වෙනවා. දිනක් නිවසේ කුඩා දරුවා ගයන් සොයා ඔහුගේ සේවා කාමරයට එන්නේ ඔහු සමගින් ගයන් නිතර සෙල්ලම් කරන නිසායි. නමුත් ගයන් කාමරයේ සිටියේ නැහැ. ගයන් නාන කාමරයේ සිටින බව දරුවා තේරුම් ගන්නවා. ඔහු පැමිණෙනතුරු දරුවා කාමරයට වී සෙල්ලම් කළ අතර දරුවාගේ බෝලේ ඇඳරට වූ නිසා දරුවා ඒ ගන්න ඇඳරට යනවා. අහම්බෙන් මෙන් දරුවා දකින්නේ මෙට්ටේ යට යමක් දිලිසෙනවායි. නොතේරුම් කමට දරුවා ඒ පරීක්ෂා කර බලනවා. එය තම මවගේ බව ඔහු කුඩා වුවත් ඉක්මනින්ම හඳුනා ගන්නවා. කිසිවක් නොතේරුණ දරුවා වළල්ලගෙන වහා දිව ගොස් මවට දෙන්නේ මම සතුට කිරීමටයි. වළල්ල දකිනා ස්වාමි දියණිය පුදුමයට පත් වී විමසන්නේ දරුවාට ඒ ලැබුණේ කොහෙන්ද කියායි. දරුවා පවසන දෙයින් සියල්ල වටහාගත් ස්වාමි දියණිය ඉක්මනින්ම ඒ ගැන තම සැමියාට පවසන්නේ කිසි දිනක නොසිතූ ලෙසින් ගයන් කළ හොරකම ගැන කෝප වෙමින්. තමන්ගේ පවුලේ අයෙක්ට මෙන් සැලකූ සේවකයා තමන්ට ද්‍රෝහි වීම ඔවුන්ට විශාල වේදනාවක් වුණා. පොලිසියට දන්වන ඔවුන් ගයන් කළ වරදට ඔහු පොලිසියට බාර කරනවා. ගයන් ඔවුන්ගෙන් කොතරම් සමාව ඉල්ලුවත් හාම්පුතුන්ගේ හිත ඔහු වැනි ද්‍රෝහි මිනිසකු වෙනුවෙන් උනුනේ නැහැ. අවසානයේ ගයන්ට සිදුවුනේ සිරබත් කන්නයි.